තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සතු 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 හොඳයි කාරුණික පින්වතුනේ අපි මේ සතිපට්ඨාන භාවනා පුහුණුව කරගෙන යන අවස්ථාවේදී තිස්ස මහත්තයා මෙතන උඩ තියෙන මගේ අර අපි බෙදෙන පොතක් සතිපට්ඨාන පොත ඒක මට අරන් දෙන්න. ඉතින් අපි මේ භාවනාව කළ යුත්තේ කෙසේද කියන අවබෝධය ඇති කර ගැනීමත් ඊටාම වැදගත්. ඉතින් ඒක නිසා අපි මේ වෙනකන් දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඒ භාවනා මාර්ගයට අවශ්‍ය දේශනා පිළිවෙලට සාකච්ඡා කරගෙන ආවා. ඉතින් අපි එහෙම සාකච්ඡා කරගෙන ඇවිල්ලා නෑ ඒකට නෙමෙයි අර විස්තරත් එක තියෙන පොතක් දෙන්න. අර හිතේ මතක. ඉතින් අපි දැන් මේ 2024 දී තියෙනවා. ආ ඒක තමයි. 2024 දී ඉඳන් මම හිතුවා අපි සතිපට්ඨාන සූත්‍රය දැන් අපි කියලා ගොඩක් හුරුයි. ඒක නිසා අපි විස්තර වශයෙන්ම මේක සාකච්ඡා කරගෙන යන එක ගොඩක් වටිනවා කියලා. ඒක නිසා මේ දේශනා මාලාවන් මගහැර ගන්න එපා. ඔකටිට භාවනාවට එන්න බැරි වුණ දවස්වල උනත් අපේ රෙකෝඩින් අහලා ඒව ලබන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ පරිසම්බිදා YouTube channel එකේ දානවා. ඒ වගේම group එකේ දානවා. භාවනා group එකේ දානවා. ඒ වලින් ලබා ගන්න පුළුවන්. හොඳයි. එතකොට මම ටිකක් මූලික අපි කියලා දුන්න ඒවා ගැන ටිකක් අපි සාකච්ඡා කරලා බලමු කට්ටියගේ දැනුම කොහොමද කියලා. දැනුම මිනුම පරීක්ෂාවක් කරන්න යන්නේ. මේ හරි. මේ සෑම සත්‍යයකම ඕමනාව මොකද්ද? ඈ නිවන් දැකීම. අපි එහෙනම් ගිහිල්ලා රැකුම්ගෙන් ගින් අහන්න ඕන උඹේ අරමුණ මොකද්ද? ඈ නෑනේ මං ඇහුවේ සෑම සත්‍යයගේම ඌමනාව මොකක්ද? කොහොම ජීවත් වීමද? ඈ ආසැපෙන් ජීවත් වීම. එක එක අහලා තියෙනව මොකක් හරි කමන්නේ කියලා දානවා. නෑ මේ සෑම දිනාගේම අරමුණ තමයි සැපේ ලබා ගන්න එක. දුක නැති කරලා සැප ලබා ගන්න එක. ඒක හොඳට මතක තියාගන්න. මේ සෑම කෙනාගේම ඌමනාව ඒකයි. අපි හැමෝගෙම ඌමනාව ඒකයි. ඒ සැපේ ලබා ගන්න තමයි අපි හැම දෙයක්ම මේ කරන්නේ. හරිද? එතකොට ඒ සැපේ ලබා ගන්න පුළුවන් ආකාර දෙක මොකක්ද? ඈ? ඔව් සාමාන්‍ය මිනිස්සුયો සැපේ හොයනවා කියලා කියන්නේ කො කයට සැප දෙනවා නැත්තම් දුක් දෙනවා. තේරෙන නමුත් ඒක තවත් සරලව කියනවා නම් අපි ඒ සැපේ ලබා ගන්න ආකාර දෙකයි මොනවාද? වේදිත සුඛේ සහ අවේදිත සුඛේ. වේදිත සුඛේ කියන්නේ මොකද්ද? දේවල් එකතු කරලා ලබන සැපේ. දැන් අපේ ළඟ තියෙන්නේ හිම එකක්.
රූපය එකතු කරනවා, ශබ්දය එකතු කරනවා, සුවඳ එකතු කරනවා, රසය එකතු කරනවා, ස්පර්ශය එකතු කරනවා. ඒව පුළුවන් තරම් එකතු කරලා ලබන සැපය. දැන් බලන්න ඔය කට්ටිය කියනකොට ඔක්කොම එකතු කරන විදිය පොත්වල. කොච්චර හුරුවක් තියෙනවා. ඈ කවන්නේ ඉතින්. එතකොට ඒකට කියන්නේ මොකද්ද? වේදිත සුඛේ. මේ හැම මිනිස්යා තුනම තියෙන්නේ එහෙම සැපයක් හොයන එක. වේදිත සුඛේ. පුළුවන් තරම් රූප එකතු කරලා, ශබ්ද දීලා, සුවඳ දීලා, රස දීලා, දීලා ලබන සැපයක්. ඒකට කියන්නේ මොකද්ද? වේදිත සුඛේ. තවත් සැපයක් තියෙනවා. මොකද්ද? අවේදිත සුඛේ. ආ ඒක ඒ සැපය ගැන කියලා දෙන්නේ නම් ලෝකෙට බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අනිවාර්යයෙන්ම බිහි වෙන්න වෙනවා. අවේදිත සුඛේ කියන්නේ මොකද්ද? දේවල් දීලා ලබන සැපේ නෙමෙයි. දේවල් ඉල්ලන අපේ මනසේ තියෙන කෙලෙස් ටික දුරු කරලා ලබන සැපේ. අවේදිත සුඛේ. කෙලෙස් දුරු කර ගැනීමෙන් ලබන සැපේ. මේ දෙකෙන් ස්ථීර සැපයක් ලැබෙන්නේ කොතනින්ද? කොහෙද? අවේදිත සුඛේ. අවේදිත සුඛේ. නේ. දැන් ඔය කට්ටියට ඇපල් එක ගෙඩියක් හම්බ වෙනවා. නෑ ඇපල් නම් දැන් ගණන් ගන්නෑ. ජනාධිපතිකම හම්බ වෙනවා. නෑ ඒක ගණන් ගන්නෙ නෑ. ඇපල් ෆෝන් එකක් හම්බ වෙනවා. 15 Pro Max එකක්. ලක්ෂ 5ක් 6ක් වෙනවා. දැන් ඔබ හම්බුණ ගාම ඔය කට්ටිය මොකද කරන්නේ? ඔය කට්ටියට කාරණා දෙකක් පුළුවන්. වේදිත සුඛේ හොයා ගන්නත් පුළුවන්. අවේදිත සුඛේ හොයා ගන්නත් පුළුවන්. දැන් ඕක ලැබුණ ගාම මොකද කරන්නේ? දැන් ඒක ලැබුණේ මොකටද? සැපේ සඳහා නේ? සැපේ සඳහා තමයි ලැබුණේ. එතකොට ඔයා ඒකින් හොයන්නේ ඒ සැපේ හොයන කාරණා දෙකක් තියෙනවනේ. දැන් ඉස්සර අපි දෙකක් දන්නේ එකයි දන්නේ. මොකද්ද? වේදිත සුඛේ විතරයි. ලැබුණා බදාගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙලා අපි දැන් සැප දෙකක් ගෙන දන්නවා. අපිට වැඩිපුරම පැත්තට තියෙන්නේ මොන සැපද? සැපේ පැත්තට. වේදිත සුඛේ. අයියෝ. මේ තුවාලේ කැමත්තනේ. එතකොට මේ ඇපල් ෆෝන් එකෙන් සතුට ඕන නම්, සැපේ ඕන නම් අපි ස්ථීරම සැපයක් ලැබෙන්නේ කොයි ආකාරයෙන් කියලා දන්නවා නම් අපි මොකද කරන්න ඕන? අවේදිත සුඛයක් හොයන්න ඕන. ඒ මොකක්ද? ඒක එකතු කරගන්න එකද? එහෙනම් අතහරින්නකද? ඒක ගන්න එකක් නෙමෙයි, අතහරින එකක් නෙමෙයි. මොකද්ද කරන්න ඕන? ඒක කෙරෙහි තියෙන කෙලස් නැති කරගන්න එක. දැන් ගොඩක් කට්ටියකින් ඕක ඇහුවම කියන්නේ නෑ හම්දුරු මේක දුන්නාම හරි. නෑ. දුන්නත් කමන්නේ. දීලා මාන්නේ හදාගත්තොත්. එතකොට දීලා නෑ. ආ වැදගත් වෙන්න ඕනේ මොකද්ද? අවේදිත සුඛය කියන එක ලැබෙන්නේ කොහොමද? දීලා නෙමෙයි. නිකන් අතහරින එකම නෙමෙයි. මොනවද අතහරින්න ඕනේ? කෙලස්. කෙලස් අතහැරලා නම් ඒක පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. නේද? එහෙම වුණොත් එහෙනම් මම මේ ඔක්කොම දෙන්නේ නැහැ. මම දෙන්නේ නැහැ. නේද? වැදගත් වෙන්නේ කෙලස් එක්ක පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එක. ඒක තමයි අවේදිත සුඛේ. මම්මගේ කියලා ගන්නෙ නැතුව, ඇලිීමක් නැතුව, ගැටීමක් නැතුව අවශ්‍යතාවයේ දිහා බලලා ප්‍රත්‍යවේක්ෂාවේ. ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ මොකද්ද? අවශ්‍යතාවයට පාවිච්චි කරන. කෝල් එකක් ගන්න පාවිච්චි කරන. නේ? මාන්නේ හදාගන්න, කාටවත් පෙන්නන්න රණ්ඩු වෙන්න අරමුණක් වුණොත් එහේ මේක මොකද්ද?
ඒක වේදිත සුඛයක්. දුක් ගොඩක් එනවා. හැබැයි අපට පුළුවන් නම් ඒක අවේදිත සුඛේ ලැබෙන ආකාරයට පාවිච්චි කරන්න. අවේදිත සුඛයක් කියන්නේ ඒක කෙරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ප්‍රත්‍යවේක්ෂාවෙන් අවබෝධයෙන් ඒක පාවිච්චි කරන. අතහරින එක නෙමෙයි. කාට හරි දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ තමන්ගේ අවශ්‍යතාවයට පාවිච්චි කරන්න තියෙන්නේ බෑ. පාවිච්චි කරන එක නෙමෙයි වරද්ද. වැරද්ද. පාවිච්චි කරන එක නෙමෙයි වැරද්ද. ඒවා කෙලෙස් එක්ක පාවිච්චි කරන එකයි වැරද්ද. බුදුරජාන් වහන්සේ පාවිච්චි කරන්න එපා කියන්නේ. කෙලෙස් එක්ක පාවිච්චි කරන්න එපා. කෙලෙස් බැස ගන්න එපා. මේ බුද්ධ ශාසනයේ හරය මොකද්ද? කෙලෙස් දුරු කරගන්න එක. නැතුව බඩු මුට්ටු අයින් කරන එක නෙමෙයි. කෙලෙස් දුරු කරගන්න එක. එතනයි දුරු වෙන්න ඕන. ගොඩක් කට්ටිය ඇවිල්ලා කියන මන්න ඔක්කොම අතහැරලානේ හඳුරන්නේ තියෙන්නේ. ඒවා මේ දන්නේ නැති කම. ඊයේත් මට එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා. හඳුරන්නේ මං ඔක්කොම අතහැරලා තියෙන්නේ කියලා. මට ඉතින් හිනාක් යනවා. ඈ? ඉතින් ඒක නිසා තේරුම් ගන්න මේ බුද්ධ ශාසනය කියලා දෙන්නේ ඔක්කොම අතහරින්න කියන එක නෙමෙයි. අතහැරෙන්නේ කෙලස්. ඒක මානසිකව සිදු වන වෙනසක්. නේ? ඒක තේරුම් ගන්න. කෙලසු යතහැරෙන්න ඕනේ. කෙලස් නේ අතහැරෙන්න. ඒකනේ අපි දානයක් දෙනකොට අපි කිව්වේ නියම දානයක් නම් බුද්ධ ශාසනය කරන කෙලස් වැඩිපුර දුරවන විදිහටයි ඒ දානේ මහත්ඵල වෙන්නේ. සිල් රකින්නකොට කෙලස් වැඩිපුර ක්ෂය වෙනවා නම් ඒක තමයි දානයක්. භාවනාවක් කරනකොට කෙලස් වැඩිපුර ක්ෂය වෙනවා නම් ඒක තමයි දානයක්. මේ භාවනාවක් කියන්නේ. මොකද මේ බුද්ධ ශාසනය හරියම කෙලස් දුරු කරගන්න එක. ඒක අමතක කරන්න එපා. අපිට තියෙන ලොකුම දුක මොකද්ද? කෙලස් දුක. හැම වෙලෙම දකින්න මේ කෙලස් වල ප්‍රශ්නයක් තියෙන්නේ. කෙලස් වල ප්‍රශ්නයක්. අපේ අතින් අපටම හානියක් වෙනවනම් අපේ ගෙදර කට්ටියට හානියක් වෙනවනම් සමාජයට හානියක් වෙනවනම් එතන වැරද්ද තියෙන්නේ කාටද? කෙලස් වල වැරද්දක්. ඔබට ගෙදර ඉන්න කට්ටියකින් හානි නම් සමාජෙන් හානි නම් වටපිටාවින්න කට්ටියකින් හානි නම් ඒ මොකක් නිසාද? කෙලස්. ඒ පුද්ගලයන් තුල පිහිල්ලා තියෙන කෙලස් වල වැරද්දක්. කෙලස් වලින් වල හානිය. ඒ නිසා හොඳට මතක තියාගන්න ගොඩාක් කට්ටිය මේක තේරුම් ගන්න බෑ. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ කෙලස් දුරු කරන්න දේශනා කරපු ධර්මයක්. කෙලස් දුරු කරන්න. නේ? ඒකනේ මම නිතරම කියන්නේ දානයක් දෙනකොට බලන්න තමන්ගේ පැත්ත, තමන්ගේ හිත. හිතයි පිරිසුදු වෙන්න ඕන. හිතේ කෙලස් නැති වෙන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. නේ? එහෙනම් අපි මේ හැම දෙයක්ම කරන්නේ මොකටද? කෙලස් දුරු කරගන්න. අපේ අරමුණ වෙන්න ඕන ඒකාන්තයෙන්ම ස්ථීර සැපයකට යනවනම් ඒ සැපේ ලැබෙන්නේ කොතනින්ද? කෙලස් දුරු කරපු තැන. ඇලීම, ගැටීම, මුලාව, මමත්වය මේ සියල්ලම දුරු කරගත්ත තැන තමයි අපේ එකම ස්ථීර සැපය. ඒක තමයි නිවන කියන්නේ. ඔය පිටිපස්ස කට්ටියට ඇහෙනව නේද? ඇහෙන්නේ නැද්ද? ඇහෙනවනේ. ඇහෙන්නේ නැත්නම් අත්තම්ම කෑ ගහලා කියන්නේ. නැත්නම් මන් දන්නේ මේ මේක ළඟදි ගිනාව බබල් එක. ඉතින් මේ මං කිව්වෙත් නෑ තාම මේ ලියනගේ මහත්මියගේ අක්ක සල්ලි වගේ අද්දුන්නා මේ කැලෙන්ඩර් වගේක් ගහන්න. ඉතින් ඒකට සල්ලි මදි. ඉතින් මේ බබල් එක කැඩුණානේ අපේ ටිබ් එක. ඉතින් මම බබල් එක ගත්තා. ඒක හොඳයි. ඒක පහසුයි. මට වැඩ අඩුයි. නැත්තම් මේ බබල් ඔක්කොම හයි කරලා මේව කරලා ඈම් පදලා නැගිටලා යන්න ඕන අරක බලන්න මේක බලන්න. නේද? ඒක නිසා මේක ඕන තැන කරන් යන්නත් පුළුවන්. ඒක නිසා ඒක ගත්තා. ඉතින් මම දන්නවනේ ඕන දෙයකට ඕකේ කියන හින්දා මම ඉතින් ඒ සල්ලි වලින් ගත්තා මේ කැලෙන්ඩර් ගහන්න මදි.
ඉතින් ඔය පොඩි එකක් ගැහුවා ඕකටත් ගියා යම් ප්‍රමාණයක් තේ උනාට මේක ගත්තා ඒ කියන්නේ 20000 කින් නෙමෙයි මේක මීට වඩා ගණන් වැඩි ඉතින් ඒකත් දාලා ගත්තා එතකොට මෙන්න මේ සැපේ කියනක ලැබෙන්නේ කෙලස් දුරු කරගත්තාම කියලා අපිට තේරෙන්න ඕන බලන්න අපට මොනවා තිබ්බත් අපිට තාම තරහ එනවා නම් දුක හිතෙනවා නම් පසුතැවෙනවා නම් කලකිරෙනවා නම් නේද මේ ලෝකයේ වෙන දේවල් වලට කම්පා වෙනවා නම් අපි කොච්චර පීඩාවක්ද අපිටනේ අන්න බලන්න එතන තමයි වැරද්ද අපිට ලෝකේ හදන්න බෑ ලෝකේ ස්වභාවය ඒක තමයි මොකද්ද හොඳක් තියෙනව නරකක් තියෙන කාලයකදී හොඳ පැත්තට තියෙනව කාලයකදී නරක පැත්ත ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද ලෝකය කියන්නේ අටලෝ දහමක් ලාභෙත් තියෙනවා අලාභෙත් තියෙනවා සැපත් තියෙනවා දුකත් තියෙනවා නින්දාවත් තියෙනවා ප්‍රශංසාවත් තියෙනවා ඔය ඔක්කොම තියෙනවා ඒක වෙනස් කරන්න බෑ අපි උත්සාහ කරන්නේ මොකද්ද ඒක වෙනස් කරන්න නේ අපි වෙනස් කරන්න කොහෙද අපේ මනසේ තියෙන කෙලෙස් වලයි වැරද්ද තියෙන්නේ නේ එනිසා අපි එතෙන්ට එන්න ඕන අපේ මනස අපට තියෙන ලොකුම දුක තමයි කෙලස් කින්න මේ බාහිර දේවල් කොච්චර එකතු කරත් කොහෙට ගියත් කෙලස් එක්ක නම් ඉන්නේ පින්වතුනේ කවදාවත් හිතට සැනසීමක් ඇති කරගන්න බෑ ඔයි පින්වතුන් හොඳට කල්පනා කරලා බලන්න මිනිස්සු දුක් විඳින්නේ මොකක් නිසාද කෙලස් නිසා හිරේ විලංගුයි මිනිස්සු වැටලා දුක් විඳින්නේ මොකක් නිසාද ඔය ඔක්කොම කෙලස් නිසා පුජ්ජලෙක් ගිවරද්ද නෙමෙයි එහෙම දකින්න පුරුදු කරගන්න ඕන එතකොට කාටවත් චෝදනා කරන්නේ නැහැ කාටවත් චෝදනා කරන්නේ කෙලස් වල තියෙන වැරද්ද අපි බය වෙනවා මිනි මරුවෙක් දැක්ක ගමන් අපි බය වෙනවා ඇයි ඒ එයා ඒ වැරද්ද එයා කරන් කරේ මොකක් නිසාද කෙලස් නිසා ඒ කෙලස් මගලගත් තියෙනවා මමත් මිනි මරුවෙක් වෙන්න බැරිද ඒ නිසා අපි දකින්න ඕනේ එහෙමයි. අන්න ධර්මයේ මෙනෙහි කරනකොට අන්න අපිට කෙලෙස් ඇති වෙන්නේ. හැබැයි අපි ධර්මයේ මෙනෙහි කරන්නේ කර්ම විපාක කියලා මෙනෙහි කරනවා. නේ. නේද? ජනාධිපති හොඳ ලොකු වාහනවල යනකොට බොඩි ගාඩ්ල දාගෙන යනකොට අපි බුදුරජාන් වහන්සේ අපට දුන්න දැක්මෙන් අපි ඒක දිහා බලන්නේ නැහැ රිනි. අපි හරි ඊර්ෂ්‍යාවෙන් තරහෙන් බලනවා. නේ. අපි කර්ම විපාක විදිහට දකින්නේ ඒ කට්ටිය පෙර ආත්මෙත් හොඳට දාන ආදී පින්කම් කළා ඒ කට්ටිය ලබන දේවල්. නේ? අපට කාගෙවත් තියෙන දේවල් අපි උදුරු ගන්න බෑ. නේ? අපට ලැබෙන්න තියෙන දේවල් තියෙනවා නම් අපට ලැබෙනවා. නොලැබෙන්න දේවල් තියෙනවා නම් නොලැබෙනවා. කර්ම විපාක විදියට දකින්න ලෝකේ. අන්න ඒකයි බුදුන් වහන්සේ කිව්වේ. ඔය කට්ටිය ධර්මයෙන් බලන්නේ නැහැ ලෝකෙදී. එතනයි වැරද්ද තියෙන්නේ. ධර්මානුකූලව ලෝකෙ දිහා බලනවා නම් කවදාවත් තරහ වෙන්න තැනක් නැහැ. ඇලෙන්න තැනක් නැහැ. බැඳෙන්න තැනක් නැහැ. මාන්නයක් ඇති කරගන්න තැනක් නැහැ. අසහනයක් පීඩාවක් ඉන්නේ නැහැ. ඇයි ධර්මයත් එක්ක බලන්නේ නැන් ලෝකෙ? මෙතෙන්ට ආපුවම තමයි ඔක්කොම ධර්මයේ ටික. ඈ? ගෙදරට ගියාම එක ධර්මයක්වත් යොදාගන්නේ නැහැ. නේ මේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ කිව්වා ආකාරයට මේ සම්මා දිට්ඨිය ලෝකෙ දිහා බලන්න පුරුදු කරගන්න. ඒක තමයි මේ පුරුදු කරන්නේ. කර්ම විපාක විදියට, අනිත්‍ය දුක්ඛ නාත්ම විදියට. එහෙම ලෝකෙ දිහා බලන්න. එතකොට ඔය කෙලෙස් එකක්වත් එන්නේ නැහැ. පීඩාවක් ඉන්නේ නැහැ. පීඩාවක් ඉන්නේ නැහැ. වෙලා තියෙන්නේ අපට එහෙම දකින්න තරම් අපි පුරුදු වෙලා නැහැ. ඒකයි භාවනා වඩන්න මේක පුරුදු කරන්න ඕන. ඒක පුරුදු කරන්න දැන් මෙහෙමම ඉන්න ඕනද? දැන් ඔය කට්ටිය තරහ වෛර කරන්න පුරුදුනේ කොහොමද? ඊර්ෂ්‍යා කරන්න පුරුදුනේ කොහොමද? ඈ? ඒක පැත්තකට ගිහිල්ලා මං ඊර්ෂ්‍යාව කරන්න ඕන. මං වෛරය කරන්න ඕන. ඒක වැඩි කරගන්න ඕන කියලා පැත්තකට ගිහිල්ලා ඒක ඒ කරුණ මතක් කර කර හිටියද? නෑ නිකන් සාමාන්‍ය ජීවත් වෙන මූට ගහන්න ඕන බයින්න මූන් මට මෙහෙම කරා අරක කරා ඈ අරක ගත්තා මේක ගත්තා අරයත් එක්කත් කතා කරනවා මෙයත් එක්කත් කතා කරනවා
ඔහොම භාවනා කරන්නේ අකුසල සමාපatti කියලා ඔබට කියන්නේ. කුසල සමාපatti නෙමෙයි අකුසල සමාපatti. මේ අකුසල් දේවල් වැඩුවා. අන්න වැඩිලා මාර්ගඵල වගේ මොකද්ද? වෛරය, ක්‍රෝධය, අපාය. ඉතින් අපි යෝජනා කරන්නේ ඒ විදියට කුසල් දේවල් මෙනෙහි කරන්න. කෙනෙක්ගේ නරක කියාගෙන එනකොට නරකම දකින්න ලැබෙනකොට හොඳ දේවල් ටිකක් හිතන්න. ආ මේකින් අර තරහ නැති වෙලා එනවා. හොඳ දේවල් මෙනෙහි වෙනකොට. නේ? අර තියෙන තරහ ඔක්කොම නැති වෙලා එනවා. හොඳ දේවල් මෙනෙහි කරන්න ඕන. හොඳ දේවල් ටිකක් මෙනෙහි වෙනකොට අන්න කුසල පැත්තට මනස බර වෙනවා. හැබැයි නරක දේවල් මෙනෙහි කරනකොට අකුසල පැත්තට බර වෙනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලේම අකුසල වැඩෙන විදියට මෙනෙහි කරන්න. තමන්ගිම වල තමන්ම කපා ගන්න. නේ? අපිට සැප හොයන්න ඕන. හැබැයි අපි සැප ලැබෙන විදියට නෙමෙයි හිතන්නේ. නේ? මං කොහොනේ ස්ථීර සැපයකට යන්න නම් කෙලස් නැති වෙන්න ඕන. මේ බාහිර පොඩි පොඩි පාඩු වුණාට කමන්නේ නෑ. කෙලස් ඇති නොවෙන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. වැදගත්ම කාරණා. කෙනෙක්ගේ නරක දේවල්ම මෙනෙහි කරනකොට අපිට තරහක් නේ ඉන්නේ. නේ? තරහක් එන්නේ. හරි. මේ කලකිරීමක් එහෙම ඇති වෙයි. දැන් ඒ කාලේ මේ නාවගෙන ඉන්නකොට මේ මම මේ එක එක පැත්තට යනවා කියලා හිතන්න එපා. මම මේකට තමයි එන්නේ ඈ. නාවගෙන ඉන්නවනේ එක එක රටවල් වලින් ආපු ස්වාමින්වහන්සේලා. මහානමිච්ච කට්ටිය ඉන්නවා. ඉන්දියාවෙන් ඉඳලා ආපු කෙනෙක් ඉන්නවා. දැන් අපිට මහත්මා ගාන්ධි කියන චරිතය ගත්තාම කොහොමද හිතෙන්නේ? හරි පූජනීයයි ගෞරවණීයයි. එහෙම එකක් නෙන්නේ නේ මගේ එහෙම තිබ්බා. ඊට පස්සේ මම ඉන්දියාවෙන් ඉතින් ඉන්දියාවේ මහත්මා ගාන්ධි නේ. ඊට පස්සේ ආපු ස්වාමීන් වහන්සේලාගෙන් පොඩි කට්ටියක් ආවේ. ඉතින් එයාලත් එක්ක ඉතින් මම මාත් බොහොම හිතවත් හිටියා. ඉතින් යහම ඉන්නකොට මේ මං ඇහුවා මේ මහත්මා ගාන්ධි ගැන. අප්පෝ ඔක ගැන කතා කරන්න කොහොමද තාට්ටයගෙන කියලා දැන්න. ඔය තාට්ටය ගැන නම් කතා කරන්න ඕක තමයි අපේ රට කෑවේ. ඔව්. එහෙම කියනවා. ඒ කියන්නේ එහෙම නෙමෙයි ඉතින් අර. එයාගේ තියෙන ආකල්පය මේ ප්‍රකාශ කරේ. දැන් බලන්න අපට කොහොමද ඉන්නේ? හොඳ පැත්ත. ඇයි? අපට නරක පැත්ත අහන්න ලැබුණේ නැහැ. නේ? දැන් ඔය කට්ටියගේ ආකල්ප හැමෝගෙම තියෙන්නේ මහත්මා ගාන්ධි කියන චරිතෙත් එක්ක හොඳ ආකල්ප නේ. මම ඕක වෙනස් කරලා පෙන්නන්නම්. එපානේ. ඈ? නමුත් ඒ ස්වාමීන් වහන්සේලාගේ තියෙන්නේ බොහෝම මේ ඉන්දියාව විනාශ කරපු නේද? මේ ජාතිය පාවලා දුන්න නරකම මිනිස්සෙක් කියන ආකල්පයක්. බලන්නකෝ එතකොට. දැන් ඒ ස්වාමීන් වහන්සේ කිව්ව සෙට් එක මම ඕ කට්ටියට කිව්වොත්. ඕ කට්ටියගේ තර ආකල්පේ නැස් වෙනවා. එතකොට බලන්නකෝ අපිට හැබැයි අපිට අපි දැනගන්න ඕන අපිට වැදගත් වෙන්නේ සතුටද? ඒ කියන්නේ ඒ දෙයක් මෙනෙහි කළ ඇති කරගන්න සැපේද දුකද? දැන් අපි යාග වැරදි විදියට මෙනෙහි කරනකොට අපට එන්නේ තරහක්, වෛරයක්, ක්‍රෝධයක්. නේ? හැබැයි මේ කෙනාගේ හොඳ ටිකක් මෙනෙහි කරාම තමයි අපට ලාභයක් එන්නේ. නේ? සතුටක් එනවා, ප්‍රීතියක් ඇති වෙනවා. දැන් බලන්න ඕ කට්ටියගේ ඉස්සෙල්ලා තිබ්බ මූණවල ස්වභාවය. දැන් මං අර මේකක් කිව්වම බලන්න මූණවල තියෙන කැත. ඈ? තාම දන්නේ නැත්තේ. දැන් අහගන්නම තමයි දැන් කැමත. ඒ ඉතින් අර කුණු රහට හින කැමති. ඒක අවශ්‍ය නැහැ. අර මේ
එබ්‍රහම් ලින්කන් මහත්තයා කියනවා හරි ලස්සන කතාවක් ඈ. එයා කියනවා මේ මිනිස්සු සමහරක් මිනිස්සු මේ කටුගහේ මල් දකින්න. සමහරක් මිනිස්සු නෑ රෝස රෝස ගහේ රෝස කටුගහේ රෝස මල් දකින්නවලු සමහරක් මිනිස්සු. සමහරක් මිනිස්සු කටුගහේ රෝස දකින්න. සමහරුන් රෝස මලේ කටු දකින්නවා. සමහරුන් කටුගහේ රෝස දකින්න. මම කොච්චර අපිට හිතන්න ඕන කතාවක්ද මේ කියන්නේ. එතකොට හරි නෑ. අර අපිට පුළුවන් නම් මේ දෙකම මේකේ තියෙනවා. හැබැයි අපි කල්පනා කරන්න බලන්න ඕන අපිට මේ දෙකෙන් වඩාත්ම අපි හැමෝටම ඕන සතුට සැපේ නම් අපි මොකක් මෙනෙහි කරාමද අපිට වඩාත් වටින්නේ? නේ? කඩු තියෙනවා තමයි. නේ? කඩු තිබ්බ පළියටම අපි මෙනෙහි කරන්න යන්න ඕන නෑ. කෙහෙල් ගෙඩිය පොත්තත් එක්ක සල්ලි දීලා 갖ත කියලා කෙහෙල් ලෙල්ල කන්නේ නේද? ඒ ටික අයින් කරනවනේ නේ. එහෙනම් අපි දක්ෂ වෙන අපි මනුස්ස කියන්නේ ඒකයි. අපිට නුවණක් තියෙනවා. අපි කල්පනා කරලා බලන්න ඕන අපි සැපේ කරා යන පිරිසක් නම් අපි මේකෙන් ගන්න ඕන මොකක්ද? අපිට ඒක මෙනෙහි කරන්න පුළුවන් හැකියාව තියෙනවා නේ. අපිට හොඳ පැත්ත තෝරගන්න හැකියාව තියෙන්න ඕන. ඒක මෙනෙහි කරන්න හැකියාව තියෙන්න ඕන. හැබැයි අපි මොකද කරන්නේ? රෝස මලේ කටු බල හොයනවද? කටු ගහේ රෝස හොයනවද? අන්න ඒකයි වැරද්ද. නේ? එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ වැදගත්ම දේ තමයි හිත පරිස්සම් කරගන්න එක. මේ ලෝකේ දේවල් හැම දෙයක්ම මේ තිබ්බට මේ දේවල් වල කිසිම දෙයක් නැහැ. දැන් ඔබ ලාගෙන් මට ලැබෙන්නේ රූපයක් ඇහැට අරමුණක්. ඔබලා මගේ ඇහැ ඇතුළට යන්නේ. ඔබලා ඉන්නකොට මට ශබ්දයක් ඇහෙන්නේ. සුවඳක් දැනෙන්නේ, රසයක් දැනෙන්නේ, ස්පර්ශයක් දැනෙන්නේ. නේ? ඒතර මේ ලෝකයේ කියලා තිබ්බට ඒ වලින් අපට ලැබෙන්නේ මොකද්ද කියලා බලන්නකෝ. අරමුණක් විතරයි. දැන් මට කියන්න පුළුවන් මේ මගෙන් භාවනාව ඉගෙන ගන්න ලොකු පිරිසක් මට ඉන්නවනේ කියලා මට හිතෙන්න පුළුවන්. මට හරි වත්කමක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි බැලුවහම මොකද්ද මේ වත්කම? තියෙන දෙයක්ද? නෑ. ওই පැත්තෙන් මට ගන්නව නම් ගන්න පුළුවන් ඇහැට රූපයක්, ආලෝකයක්. ওই පැත්තෙන් එනවනම් ශබ්දයක්. ওই පැත්තෙන් එනවනම් සුවඳ අරුමුණක්. ওই පැත්තෙන් එනවනම් තාම කවුරුත් කාලා බලන්න බැරුණා. නිකන් අපි හිතුවත් රස අරුමුණ. සහ ස්පර්ශයක් නේ. ඒතර බලන්නකෝ අපිට මේ දේවල්, ගෙවල්, දොරවල්, යාන වාහන, දරුව ලෝකයක් කියලා තියෙනවා කියලා අපි කිව්වට ඇත්තටම ලෝකය කියලා අපි බැඳලා අල්ලගෙන ඉන්නේ මොනවද? රූපයක්, ශබ්දයක්, සුවඳක්, රසක්, ස්පර්ශයක්. ඒවා මෙහෙම බලලා ඒ පැත්ත බලනකොට එකක්වත් නෑ. ඇත්තටම නිකන් මායාවක් වගේ. අපි ඒවාට නම් දීලා ගනුදෙනු කරාට ඒවා නිකන් ඇහැට අරමුණක් විතරයි. කනට අරමුණක් විතරයි, නාහයට අරමුණක් විතරයි, දිවට අරමුණක් විතරයි, කයට අරමුණක් විතරයි. මේ බොරුවේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. නේ? එතකොට අපි ඒව නිසා පව කරගෙන දුකටපත් වෙන එකද? හරි. මේ අරමුණු යොදාගෙන සැපේට යන දෙයක් කරගන්න එකද වැදගත්? සැපේට යන දෙයක් කරගන්න. ඒ බාහිරින් එන අරමුණ හොඳ විදියට හෝ නරක විදියට හෝ ගන්නෙ කොහෙන්ද? තමන් තුළ. තමන්ගේ ලෝකයේ
සුන්දර ලෝකයක් කරගන්නවද අසුන්දර ලෝකයක් කරගන්නවද කියලා තීරණය කරන්නේ කවුද? තමන්. ඒක බාහිර නෙමෙයි. ඔය පැත්තෙන් මට ඕන එකක් එන්න පුළුවන්. අපේ වැඩේ තියෙන ඕ පැත්තෙන් එන එකම අපි බාර ගන්නවා. සමහරක් වෙලාවට අපි හිතලා බාර ගන්නවා. මෙයා මං ගැන මෙහෙම හිතනවා ඇති. මෙහෙම හිතනවා ඇති කියලා හිතනවා. මට කියන්න කතාව මතක් කරව මේ ලීනගේ මහත්මිය තින් මේ කැමති නෑ එයා නම් කරලා කියනවාට. ඈ තරහ වෙයිද නැහැ ළඟට. ඈ නැත්තම් හොඳට උදාහරණ කියන්න තියෙනවා ලීනගේ මහත්මියත් එක්ක මට. ඈ නේද මෙයා මෙහෙම හිතනවා කියලා අපි හිතමු. තමයි කකියන්නේ. ඔන්න දැන් අපි අපේ සංවිධානයේ හිටපු මුල් කාලේ ඉඳන්ම අපිත් එක්ක එකට වැඩ කරපු පිරිසට ඉතින් මුලින් හිටිය පොඩ දෙනයි. ඉතින් ඒ වෙනුවෙන් මමයි ලොකු හාමුදුරුවෝයි සාහිත්‍යයල් ලියලා පුණ්‍ය අනුමෝදනා සම්බන්ධ සාහිත්‍යයක් දුන්නා. හරිද? ඉතින් මේ හැමෝම ඒ කාලේ හිටියේ නැහෙනේ. දැන් ඔන්න කට්ටිය පිරිසක් ඉන්නවා අපි ඊළඟ අවුරුද්දේ ඒ කට්ටියකත් ඒ කරපු දේ වෙනුවෙන් අපි යම් වටිනාකමක් එකතු කරනවා. ඉතින් දැන් ලියනගේ මහත්මියට ඕව සහතිකයක් දුන්නා. මොකද ලියනගේ මහත්මියව මම දන්නේ මං ගිහි කාලේ ඉඳන්ම. ඈ 2010 ඉඳන්. ඈ එතකොට ඔහොම කේස් පැහිලා තිබ්බේ නැහැ. මේ මම්මී තිස්ස මහත්තයා එහෙම අපි දන්නේ. මාව තිස්ස මහත්තය තමයි ඉස්සල්ලාම භාවනා කරන්න එක්කන් ගියේ. මේ තිස්ස මහත්තයගේ කාර් එකේ. ඉතින් මේ වගේ අතීතයක් බැඳීමක් අපිට තියෙනවා. මෙහෙට මහාන වෙන්න ඇවිල්ලා මහාන වෙලා මාස 3න් භාවනා කරන්න ඕන කියලා ලොකු හාමුදුරන්ට කරදර කරනකොට තිස්ස මහත්තයගේ කාර් එකේ තමයි තිස්ස මහත්තයා තමයි එක්කන් ගියේ භාවනා කරන්න. ඒ වගේ අතීතයක් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔන්න සහතිකයක් දුන්නා. දැන් මේ ලියනගේ මහත්මිය මට කරදර කරනවා. ආමුතුරනි මම විතරක් නෙමෙයිනේ මෙතන වැඩ කරේ. තවත් ගොඩක් කට්ටිය හිටන ඉන්නවනේ. ඒ කට්ටිය හිතනවත් නැන්නේ මට විතරයි මේ සහතික දෙන්නේ. මේ ලියනගේ මහත්මියට විතරයි සහතික දෙන්නේ. අනිත් කට්ටියට සහතික දෙන්නේ නැහැ. එයාලටත් මොකක් හරි තෑග්ගක්වත් දෙන්න ඕන ආමුතුරනි කිය මට කියනවා. ඈ ඉතින් බලන්නකෝ දැන් එහේ මං ඇහුවේ මේ මිනිස්සු කිව්වද? මේ මිනිස්සු එහෙම කිව්වේ නෑ නේද? අර ලියනගේ මහත්මිය හිතනවා. ඒ හොඳකම ඉතින් අර තමන් එක්ක හිටපු මිනිස්සු ගැන හිතනවා. නේද? ඒතර බලන්න ඔව් වගේ තමයි අපි ගොඩාක් දේවල් අපි හිතෙන් මවාගන්නේ. නේද? ඒ ලියනගේ මහත්මිය එහෙම හිතන්නේ හොඳ මානසිකත්වයක් තියෙන නිසා හොඳ චේතනාවක් තමන්ට විතරක් දෙයක් ලබන්නේ තු තවත් කෙනෙක්ට ලැබෙනවා නම් හොඳයි කියලා හිතන එක නේද? හැබැයි ඒකෙන් වෙන්නේ අපිට මොකද්ද? පාඩුව. ඉතින් ලීනගේ මහත්මියට හිතට හරිනේ. සහතිකේ දකින්නකොට හිත කලකිරෙනවා. අයියෝ මේ කරන් ඇවිල්ලු මට තියෙන කරදර. ඒ කියන්නේ අනිත් කට්ටිය හිතන්නේ නැහැ මේ එයා හිතන. නෑ නෑ අපි එහෙම හිතන්න හොඳ නෑ. එහෙම කට්ටිය හිතුවත් හිතන්න හොඳ නෑ. ඉතින් රෝස ගහේ කටු තියෙනවනේ. නේද? තියෙනවා තමයි ඇත්ත තමයි රෝස ගහේ කටු තියෙනවා. හැබැයි රෝස ගහේ කටු ගැන හිතන්න ගියොත් එහෙම අපට පාඩු වෙනවා. අපට ලාභයක් වෙන්නේ මල ගැන හිතන එක. ඒ කියන්නේ බාහිර තියෙන දේවල් එකක්වත් නැහැ. බාහිර අපි හිතුවට මේ පුද්ගලෙක් ඉන්නවා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා කියලා. එහෙම නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේ බුදු පිළිමේ තියෙන්නේ ධාතු ගොඩක්. මේ බුදු පිළිමේ තියෙන්නේ අපට නිවන් දකින්න උපකාර කරගන්න, සුගතියට යන්න උපකාර කරගන්න මිස අකුසල් කරගන්න නෙමෙයි. මේක කවුරැල්ලා මෙතන පොලේ ගහුවත් කියලා ගහුවා අපට කිසිම කම්පාවක් නැතුව ඉන්න පුළුවන් නම්
අන්න එයා හොඳ භාවනාව දියුණු කරපු කෙනෙක්. තේරුණාද? එයා හොඳට බුද්ධ ශාසනය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. ඒකනේ බුදුරජාන් වහන්සේ කිව්වේ භික්ෂුන් වහන්සේ කෙනෙක් දෙපැත්තට දාලා දිගා කරලා හතර පැත්තකින් කීතන් අරන් කපන කොට ඒ භික්ෂුව තරහක් හරි ගත්තොත් එහෙම මගේ පුත්‍රයෙක් නෙමෙයි කිව්වා. මගේ ශ්‍රාවකෙක් නෙමෙයි කිව්වෝ එයා. එනිසා තේරුම් ගන්න. තේරුණා. ඒ මට්ටමට අපේ මනස ගන්න ඕන. මේ ලෝකයේ තියෙන දේවල් ඇත්තටම අපට තියෙන හිත හදාගන්න විතරයි. එහෙම නැත්තම් ඒවල කිසිම වැඩක් නැහැ. දරුව මල්ලෙක් ගත්තත්, ගෙවල් දොරව ගත්තත්, යාන වාහන ගත්තත් ඒව අපට ලැබුණේ අපේ හිත හදාගන්න, කුසල් කරගන්න මිස අකුසල් කරගන්න නෙමෙයි. මොකද ඒව ඔක්කොම මායාවක් විතරයි. මායාව අපට වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. මේ ළඟදී එක මහත්තෙක් කියවිලා කිව්වා, ස්වාමීන් වහන්සේ මම මේ දරුව වෙනුවෙන් කරනවා කරනවා ඉවරයක් නෑ. මට හරි කලකිරීමක් තියෙන කිව්වා. කලකිරීමක් තියෙන කිව්වා. ඉතින් මං ඇහුවා ඔයා මෛත්‍රී භාවනා කරනවද? ඌ හාමුදුරුවෝ මං කරනවා කිව්වා. එහෙනම් දැන් ඔයා මෛත්‍රිය නෙමෙයි කරන්න ඕනේ. මොකද්ද? උපේක්ෂාව කරන්න. බුදුරජාන් වහන්සේ එකක් කිව්වේ නෑනේ. දැන් අපි මිනිස්සු අරමුණු කරගෙන මේ කට්ටිය සූපත් වේවා කියලා වඩනවානේ. සූපත් වේවා කියලා වැඩුවට ඇත්තටම සූපත් වෙනවද? නෑ. හැබැයි කිව්වා සූපත් වෙන්න කියලා ප්‍රතන්න. එහෙම හිතන්න. හැබැයි සූපත් වේවා කියලා හිතුවට මෙන්න ලෙඩ වෙච්ච මිනිස්සු වෙනවා. ආ එහෙනම් කිව්වා. දැන් මෙයා කලකිරෙන්න එපා. බුදුරජාණන් කිව්වා එහෙනම් කරුණාව වඩන්න. නේද? ඒකෙන් කලකිරෙන්න එපා. එහෙනම් කරුණාව වඩන්න. එහෙනම් මෙයා මේ දුකෙන් මිදේවා. නේද? එතකොට ඔන්න දියුණු වෙච්ච කෙනෙක් දකින්නවා. අනේ යාගෙන වඩන්න කිව්වා මොකද්ද? මුදිතාව වඩන්න. තව තව සැපයටපත් වේවා කියලා. හැබැයි අපි කොච්චර මෛත්‍රී වැඩුවත්, කරුණා වැඩුවත්, මුදිතා වැඩුවත් මොකද වෙන්නේ? අර මිනිස්සයා ලෙඩින් ගොඩ ඉන්නෙත් නැහැ. මේ මිනිස්සයා හැමදාම සැපේ ඉන්නේ නැහැ. එතකොට දැන් මොකද කරන්නේ? උපේක්ෂාව වඩන්න කිව්වා. අන්න බලන්න හැම වෙලෙම මනස බේරගන්න. මනස බේරගන්න. අර පුණ්‍ය තෙරුන් වහන්සේ කරේ ඒකනේ නේ. බැන්නොත් එහෙම ගහන්නේ කියලා සතුට වෙනවා කියලා හිතුවා කිව්වා. ගැහුවොත් ගල් වලින් ගහන්නේ කියලා සතුට වෙනවා කියලා හිතුවා. ගල් වලින් ගැහුවොත් තියුණු ආයුධ වලින් අයින් නැහැ කියලා සතුට වෙනවා කිව්වා. මැරුවොත් මරණේ හොඳයි කියලා සතුට. ඒ හැම එකකින්ම අපි මොකද්ද මේ අපිට කියලා දෙන්නේ? මේ හැම දෙයකින්ම අවශ්‍ය වෙන්නේ අපේ හිත හදාගන්න. හිත හදාගන්න. නේ? ඒතර හොඳට මතක තියාගන්න මේ මෙතනින් මිදෙන්න ඕන. මේ බාහිර කියන්නේ අපේ හිත හදාගන්න දේවල් පමණයි. හිත සෞතු කරගන්න තියෙන දෙයක් නෙමෙයි. දරුවෙක් වේවා, ගෙවල් දොරවල් වේවා, යාන වාහන වේවා, අම්මා තාත්තා වේවා මේ හැම දෙයක්ම අපට ලැබිලා තියෙන හිත හදාගන්න. ඔබ හොඳට මතක තියාගන්න. ඒ හිත හදාගන්න යොදා ගන්න දේවල් මමත්වෙන් ගන්න එපා. ස්ථිරයි කියලා ගන්න එපා. නැත්තම් ඒව නිසා කෙලස් හදාගන්න. දැන් ඔය බුද්ධ ශාසනය නිසා කෙලස් හදාගනි. ඒ කට්ටේ බුද්ධ ශාසනය ගැන පොඩ්ඩක් අහන්න. මේ දැන් ඔය බෝධිසත්වෙක් මේවිලලු මන්නම් කවදාවත් ඔබ බලන්නේ. ඒයි මට වැඩක් නැහැ. නේද? අපේ බුදුදහම කියන්නේ කොතනද තියෙන්නේ කියන එක මගේ ශාසනයට කාටවත් අහන්න කරන්න පුළුවන්ද? බැහැ. ඒ ශාසනේ තියෙන අපේ ළඟ. නේද? නිවන් දකින්න ඕන කමක් නැති මිනිස්සුන්ට ශාසනයක් තිබිලා වැඩක් නැහැ. නිවන් දකින්න ඕනම තියෙන මිනිස්සුන්ටයි ශාසනය ඕන.
දැන් ওই කට්ටිය කොච්චර කෑ ගැහුවත් මේව කරත් නිවන් දකින්න භාවනා කරන්න යයිද නැහැ තේරුණාද ඒව ඔක්කොම බොරු කෙලස් එන පැති තේරුණාද අපි දැනගන්න ඕන අපි ශාසනී ගොඩනගාගෙන යන්න එහෙම නැත්නම් පින්වතුනි අපිට දුකටපත් වෙන්න සිද්ධ වෙයි ඒ නිසා මම තේරුම් කරේ අපි මේක තේරුම් ගන්න ඕන අපි හැමෝම සැපේ කරා යන පිරිසක් සැපේ කරා යනකොට ඒක වේදිත සුඛයක් තියෙනවා ඒක తాවකාලිකයි හැබැයි අවේදිත සුඛේ තමයි ස්ථීරම සැපේ ඒ අවේදිත සුඛයක් ලැබෙන්න නම් මොකද කරන්න ඕන කෙලස් දුරු කර ගන්න ඕන කෙලස් දුරු වන ආකාරයට අපේ සැපේ ලඟා වෙනවා එතකොට ඒ කෙලස් දුරු කරන් එක නම් හිත පිරිසුදු කර ගන්න එක නම් වැදගත් ඒ හිත හදා ගන්න තියෙන දේවල් තමයි මේ බාහිර අරමුණු හිතක් හදන්න පුළුවන් ද බාහිර අරමුණක් නෙතු. ඒක නිසායි අපි බාහිර අරමුණු යොදාගන්නේ. ඒ බාහිර අරමුණු යොදාගෙන මොකද කරගන්නව? හිත පිරිසුදු කරගන්නවා මිස අපිරිසුදු කරගන්න හොඳ නෑ. එහෙම කරගන්න යොත් මෝඩෙක් බවට පත් වෙනවා. ඔන්න ඔය මූලික ටික තේරුණා නම් අපට සතිපට්ඨානේ සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. දැන් ඕකේ මොනවද තේරුන්නේ නැත්තේ කියන්න බලන්න. හරි එහෙනම් අපි මුලින් ඉඳන් චුට්ටක් සාකච්ඡා කරමු තව විනාඩි කිහිපයක් තියෙනවා 11යි 11 මාර්ට් වගේ තියෙනවා 11 මාර්ට් දාන්නදී මොනියද සිල් සමාදන් වෙලා නැහැ ඈ 12 මාර්ට් තියෙනවා නෑ 12 11යි ඕ අපිට දාන ගන්න තියෙන කාල සරණ්ඩ නෝ කීයද දොළහයි නෑ එක ආයෙ නෑ වෙලා තියෙනවා එනේ පොඩ්ඩක් අපි මූලික ටික කියලා දෙන්නම් එතකොට දැන් බලන්න මේ සූත්‍රේ පටන් ගන්නවා ඒවන් මේ සුතං ඒකං සමියං භගවා පුරුසු විහෙරති කම්මාස ධම්මං නාම පුරුණං නිගමු తత్రకో భగవా బిక్కు ఆమంతేసి బిక్కవోతి వదంతే తితే బిక్కు భగవతో పంచస్సోసుం భగవా ఏతదోచ මේක තමයි නිදානේ මේ සූත්‍රයේ දැන් මේ ඒවන් මේ සුතං කියනවනේ මා විසින් මෙසේ අසන ලදී මේ ඒ බුදුරජාණන් වහන්සේ ඉස්සලා දේශනා කරපු එක ධර්මයේ දරහගත් ආනන්ද තෙරුන් වහන්සේ ධර්ම සංගායනා කරනකොට මං කියන එකක් නෙමෙයි මම අහලා තියෙන දෙයක් කියලා ප්‍රකට කරන්න මෙහෙම කිව්වා ඒක නිසා තමයි යොමු වාක්‍යයක් දාලා තියෙන්නේ මොකද දෙවියෝ හිතුවා මේ බුදුරජා මේ එනං ආනන්ද තෙරුන් වහන්සේ දැන් බුදු වෙලා දේශනා කරන ඒක නතර කරන්න තමයි මෙහෙම පදයක් දැම්මේ ඒකං සම්යං භගවා භගවා ඒකං සම්යං භාග්‍යතුන් වහන්සේ එක් සමයක කොහෙද වාසි කරේ කම්මාස ධම්මං නාම කුරුණං නිගමු කුරුසු විහෙරති කුරු රටේ කම්මාස ධම්ම කියන නිගමේ නියංගමක කම්මාස ධම්ම කියලා ඔය ජාතකයකුත් තියෙනවා කම්මස්ස කියලා මේ පෝරිසාදී දමනය කරපු කතාවක් ඒ සම්බන්ධ එකක් එතකොට මේ කුරු රට කියලා කියන්නේ කුරු දේශයේ ඉඳලා ආපු පිරිසක් නතර වෙච්ච තැනක් ඒක නිසා ඒ පිරිස බොහොම නුවණ අධික පිරිසක් ප්‍රඥාව අධික පිරිසක් ඈ ඔය ඒ වගේ නේද ඔව් ඉතින් ඒ පිරිස ඇත්තටම මේ දැන් අර දේශයන් මේ අපි ගත්තාම දේශයන් හතරක් තියෙනවා ඒ කියන්නේ දැන් දඹදුව කියන්නේ අපේ කොටස ඊළඟ පූර්ව විදේහය කුරු රට අපර ගෝයාන කියලා මේ හතරක් තියෙනවා. ඒක මේ කුරු රටේ හිටපු පිරිසක් තමයි සක්විති රජ කෙනෙක් එක්ක එයාගේ යානෙන් නැගලා ආවා මෙහෙට. වැඩේ උනේ යන්න විදියක් නැති වුණා සක්විතිකම නැති වුණා. ඉතින් ඒක නිසා ඒ කට්ටියට මෙහි පදිංචි වෙලා ඉන්න ඕන. ඉතින් ඒ කට්ටියකින් පැවිදි වෙච්ච ගමක් තමයි ওই කුරු රට කියලා කියන්නේ. ඉතින් ඒ කට්ටියට විශේෂ නුවණක් ප්‍රඥාව ස්වභාවයක් ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිකමක්
තියෙනවා. දැන් මේ මෙතන ඉන්න කට්ටියෙත් එක එක ප්‍රඥා ස්වභාවයන් නේද? එක එක ප්‍රඥා ස්වභාවයන් තියෙනවා. මටත් නම් ප්‍රඥාව නේ. මේ මොලේ නේ. ඒ වුණාට එක එක මට්ටම් වල තියෙනවා. දේවල් කියනකොට තේරෙන්නේ එක එක විදියට. නේද? හරි. එතකොට తత్రකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. తత్రෙහිලා භාග්‍යතුන් වහන්සේ මොකද කරේ? භික්ෂූන්ට ආමන්ත්‍රණය කරා මහණනි භික්ඛවෝති. මහණනි කියලා ආමන්ත්‍රණය කරා. හැබැයි මේ භික්ෂූන්ට විතරක් දේශනා කරන ධර්මයක් නෙමෙයි. අර ඉස්සල්ලාමේ හිටපු පිරිසට මහණ කියලා කතා කරාට මේ අපි හැමෝම වෙන්නේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී දෙවි මිනිස්සු හැමෝම වෙනුවෙන් මේ කරන දේශනාවක්. ඉතින් තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා. ආයේ භික්ෂුන් මොකද කරේ? ආයසේ ස්වාමිනී කියලා පිළිවදන් දුන්නා. භගවා ඒතද වෝච. භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්වා. කොහොමද? ඔන්න බලන්න අද අපි කතා කරනවා පොඩ්ඩක් මෙන්න මේ ඒකායන වයම් පිටකලේ කියන කොටස. ඒක තමයි මේ සතිපට්ඨාන සූත්‍රයේ ආනිසංස ප්‍රකාශ කරන කොටස. ආනිසංස ප්‍රකාශ කරන කොටස අපිට චුට්ට වෙලාවක් අපි සාකච්ඡා කරලා අදට අවසන් කරමු. ඒකායන වයම් පිටකවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චිකිරියාය යතිදං චත්තාරෝ සතිපට්ඨාන. ඔන්න ඔතනට වෙනකන් අපි අද සාකච්ඡා කරන්න. ඉතින් මේකේ මේ කියන කොටසේ තියෙනවා සාකච්ඡා කරන්න ගොඩාක් දේවල්. අපි හවස කොටසේදී නෑ එතනදී කතා කරන්න තියෙමු නේද? අමාරු වැඩි වෙනවා. එතනදී අපි ධම්මපදයක් කතා කරමු. ඈ? බෑ බෑ ඔයාලට තියෙන මොලේ හැමෝටම නෑ. හරි. එතකොට මෙතනදි කියනවා ඒකායන අයම් භික්ඛවි මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. එතන විසුද්ධිය කියන්නේ මොකක්ද? පිරිසුදුභාවයේ පිණිස. මොකද පිරිසුදු වෙනවා කිව්වේ මොන වලින්ද පිරිසුදු වෙන්නේ? කෙලෙස් දුරු වීමේ. නැතු සබංගාලා කන් සුද්ධ කරගන්නවා, කට සුද්ධ කරගන්නවා, නාහය සුද්ධ කරගන්නවා, රිදි සුද්ධ කරගන්නවා වගේ එකක් නෙමෙයි. ඒව කොච්චර සුද්ධ වෙලා තිබ්බත් වැඩක් නැහැ. හිත පිරිසුදු වෙලා නැත්තම්. ඒ නිසා මේ බුද්ධ ශාසනයම කියන්නේ විසුද්ධිය. මොකද්ද විසුද්ධි කරන්නේ? පිරිසුදු කරන්නේ සිත. සත්තානං විසුද්ධිය. මේ සත්ත කියලා කියනකොට මේ අපායක සත්‍යෝ, තිරිසන් සත්‍යෝ, මිනිස්සෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ මේ ඔක්කොම සත්ත. සත්ත කියලා කියන්නේ සත්වයෝ. ඒ කියන්නේ භවයට ඇලිලා ඉන්න කට්ටිය. සත්ව කියන්නේ ඒකයි. එතකොට මේ සියලුම සත්‍යෝ වෙනුවෙන් දේශනා කරපු දාන. ඒ සියලුම සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. පිරිසුදු භාවයේ පිණිස. ඒ පිරිසුදු වෙනවා කියන්නේ කෙලස් දුරු කරගෙන පොතන්ටපත් වෙනවද? ස්ථීර සැපයකටපත් වෙනවා. ස්ථීර සැපයකටපත් වීම පිණිස පවතින ඒකායනෝ අයම් වික්කවේ. එකම මාර්ගයයි. තේරුණා? මේ විසුද්ධිය කියලා කිව්වේ පිරිසුදු බව. ඒ කියන්නේ කෙලස් වලින් තොර බව. මේ අර්ථ දැනගන්නේ මේවා දාලා නැහැ ගොඩක් වෙලාවට. මේ විසුද්ධිය කියලා කියන්නේ කෙලස්වරින් තොර තත්ත්වයක්. ඒක තමයි නිවන. නේ? නිවන කියන්නේ කෙලස් නැති තැනක්. කෙලස් දුරු කරගත් තැනක්. විසුද්ධිය පිණිස පවතින ඒකායනෝ අයම් මග්ගෝ. මේ තමයි එකම මාර්ගය. මේ තමයි එකම මාර්ගය. එතකොට මේ ඒකායන කියන වචනේ තේරුම මොකක්ද? ඒක අයන. ඒක කියන්නේ මොකද්ද? එක. අයන කියන්නේ මාර්ගය කියන එකම තමයි. දැන් මෙතන මාර්ගය කියනකොට දෙකක් වෙනවනේ. ඒකායනෝ මග්ගෝ. එතකොට අයන කියන්නේත් මග්ග, මාර්ගය කියන්නේත් මග්ග. මෙතනදී එහෙම මාර්ගය කියන වචන දෙක දෙපාරක් දාලා තියෙන්නේ.
මේක ඒකායනම මාර්ගයක් කියන එක පෙන්නන. ස්ථීරවම තියෙන එකම මාර්ගය වෙන දෙක මාර්ග දෙකක් නැහැ. ඒ විසුද්ධිය පිණිස පවතින වෙන මාර්ගයක් නැහැ. මේ එකම මාර්ගයයි තියෙන්නේ. සත්‍යයේ පිරිසුදිය පිණිස. ඒකයි ඒකායන මාර්ගය කියලා කියන්නේ. තේරුණාද? ඒ කිව්ව කාරණේ තේරුණාද? මෙන්න මේ සතිපට්ඨානේ තමයි එකම මාර්ගය. ඒ කියන්නේ කවුරු හරි බුදු වුණා නම්, පසේ බුදු වුණා නම්, මහරහත් වුණා නම් මේ සෑම දෙනාම ඒ විසුද්ධියටපත් උනේ මොන මාර්ගෙන් ගිහිල්ලාද? සතිපට්ඨානේ කියන සතර සතිපට්ඨානේ කියන ඒකායන මාර්ගය අනුගමනය කරගෙන. එකම මාර්ගය. තවත් කියනවා මේකට විග්‍රහයක්. ඒ තමයි දැන් ඉස්සර ස්වාමින් වහන්සේලා දෙනමක් අතර ඇති වුණා පොඩි ඒක වාදයක් වුණේ නෑ ගුරුවරයා සහ ගෝලයා අතර. ඉස්සර තිබිලා තියෙනවා මේ මාසිකට සැරයක් දෙපාරක් ස්වාමින් වහන්සේලා රැස් වෙලා ධර්ම දේශනා කරනවා. ඒක ස්වාමින් වහන්සේලාත් ඇවිල්ලා අහනවා, ගිහි පිරිසත් ඇවිල්ලා අහනවා. ඉතින් හොඳ ත්‍රිපිටකධාරී ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියා. එයාගේ ගෝලයෙකුත් හිටියා හොඳ ත්‍රිපිටකධාරී. ඉතින් මේ දෙන්න අතර මතයක් තිබ්බා. මේ ඒකායන කියන කොට මේක පූර්ව භාග ප්‍රතිපදාවක්ද මිශ්‍රක ප්‍රතිපදාවක්ද කියලා. මොකද්ද පූර්ව භාග ප්‍රතිපදාව මිශ්‍රක ප්‍රතිපදාව කියන්නේ? මේ අර්ථය නිකන් සරලව තේරුම් ගන්න. මටයින් කිචි ගානවා. නෑ පොත කියවලා නෑ. මේ පොත මේක කියෙව්වා නම් මේකේ අර්ථ ඔක්කොම තියෙනවා. මෙන්න මේකයි එකෙන් කියන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේක මිශ්‍රක ප්‍රතිපදාවක්. මිශ්‍රක ප්‍රතිපදාවක් කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් වැටෙනවා මේකෙන්ම ලෞකික මාර්ගයක් වැටෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙලානේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙන්න ඕනේ. එහෙම එකපාරම ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ නැහැ. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටලා තමයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙන්නේ. ඒක දෙකක්නේ. ඒතර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ සතිපට්ඨානේ වඩනකොට මේ දෙකම එකපාර වෙනවා. ලෞකිකයි ලෝකෝත්තරයි දෙකම එකවරම වෙනවා. සතිපට්ඨානේ වැඩෙනකොටම කියනවා. හැබැයි ගෝල ස්වාමීන් වහන්සේ කියනවා මේක පූර්ව භාග ප්‍රතිපදාවක්. මේ සතිපට්ඨානේ වඩනකොට වැඩෙන්නේ ඉස්සල්ලා මොකද්ද? ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය. ලෞකික මාර්ගයේ වැඩෙන්නේ පස්සේ තමයි ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්නේ. ඉතින් මේක ගෝලයා වැඩි සද්ද කරන්නේ නැහැ. නමුත් කිව්වා මේක පූර්ව භාග ප්‍රතිපදාව. ගුරුවරයා කියනවා නෑ නෑ ආයිෂුතුම් මේක මිශ්‍රක ප්‍රතිපදාව. බලන්න ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලාගේ තියෙන ගුණ. ලොකු ස්වාමීන් වහන්සේ නාන්න යනකොට කල්පනා කරනවා මගේ ගෝලයාත් හොඳ ත්‍රිපිටකධාරී කෙනෙක්. ත්‍රිපිටකධාරී. එතකොට එයා කියන්නේ මේක පූර්ව භාග ප්‍රතිපදාවක්. ඒ කියන්නේ මේකෙන් වැඩෙන්නේ ලෞකික මාර්ගයේ විතරයි ඉස්සල්ලා. හැබැයි ගුරු ස්වාමීන් වහන්සේ කියනවා මේ දෙකම එකපාර වැඩිලා කෙලින්ම මාර්ගඵල ලබනවා කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ තියෙන ගුණේ නාන්‍යද්දි කල්පනා කරක දැන් අපි නම් නෑ නෑ මං කිව්ව එකම තමයි කියලා ආයෙත් ඒක විමසන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ නාන්‍යද්දි කල්පනා කර කර යනවා මේ කියන කතාව ඇත්තද? මෙන්න මේ ස්වාමීන් වහන්සේ දැන් සතිපට්ඨානේ සජ්ජහනා කර කර යනවා. ඒ සතිපට්ඨානේ සජ්ජහනා කරගෙන යද්දී මේකේ අවසානේ තියෙනව නේද බලන්න. මේකේ තියෙනව මෙන්න බලන්න. යෝහි කෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවන් භාවෙය සත්වස්සානි. සත්ත දින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා. මේ වචනේ මෙනෙහි වුණා. දැන් බලන්න මෙතනදි කියනවා මේ එයා ආරේ මේ සතිපට්ඨානේ වැඩුවොත් උපරිම වශයෙන් අවුරුදු 7කින් තමයි
අනාගාමි හරි රහත් හරි වෙන්නේ නේද? එතකොට මේක සතිපට්ඨානේ වැඩිලා වැඩිලා ගිහිල්ලා ඒ සතිපට්ඨානේ හොඳට වැටුණු කෙනාගේ මේ අවුරුදු හතක් තියෙනවා නිකන් මේ වටකෝක්ක් කී මේ අද පටන් අරගෙන අවුරුදු හතක් ගියාට පස්සේ කොහොම තාම අනාගාමිවත් රහත් උනේ නැහැ කියලා කියන්න එපා. සතිපට්ඨානේ හොඳට වැඩෙන්න ඕන. වැඩිලා තමයි එක්ක උපරිම වශයෙන් අවුරුදු හතයි. නැත්තම් දවස් හතයි. තවත් කියනවා උදේ කමටහන් අරගෙන හවස වෙද්දී එහෙම එකක් ඈ එක පටලව ගන්න එපා. එතකොට දැන් මේක මෙනෙහි වෙනකොට තේරෙනවා ස්වාමින් වහන්සේට තේරුණා එහෙනම් ඉස්සෙල්ලා සතිපට්ඨානේ වැඩිලා අවුරුදු හතක් ඉඳලා තමයි මාර්ගඵලයට පත් වෙන්නේ නේ. එතකොට අර ඉස්සෙල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉඳලා තමයි ලෝකත ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවුරුදු හතකට පස්සේ තමයි වැඩිලා. එතකොට ඒකේ කාලයක් තියෙනව නේද? එකපාරම උනේ සතිපට්ඨානේ වැඩුණ ගාම්ම මාර්ගඵලයට ගියේ නෑ. සතිපට්ඨානේ වැඩිලා යම් කිසි කාලයක් අඩුම ගානේ දවස් භාගයක් හරි ඉඳලා තමයි මාර්ගසිතරේ මේ ලෝකෝත්තර මාර්ගසිතරේ. ආ මේක මෙනි වෙනකොටම තේරුණා මම කිව්ව කාරණේ වැරදි. මගේ ගෝලයා කිව්ව කාරණේ හරි. මේක පූර්ව භාග ප්‍රතිපදාව. මම මේ කිව්ව කාරණේ තේරුණාද ඔබට? තේරුණාද? නැගිටලා අහන්න ඕනේ. එතකොට තේරුණාද නැද්ද කියලා බලන්න පුළුවන්. ඈ ආන් එතකොට මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? අර ළඟදි දවසක තිබ්බ ධර්ම දේශනාව උන්වහන්සේම වටාත්ත ගිහිලා දුන්නා ගෝලයාට දීලා කිව්වා ආයුෂ්මී පිරිස ඉස්සරහම කිව්වා ආයුෂ්මතුම් ඔයාගේ ඔයා කිව්ව අදහස තමයි හරි, මගේ අදහස වැරදි. ඔබ වහන්සේ මේ සතිපට්ඨානේ දේශනා කරන්න කියලා ඒ ලොකු හාමුදුරුවෝ එතරම් ඉඳගෙන බණ ටික ඇහුවා. ඒකල රහත්තු ගෝලයා ඉතින් රහත් වෙලා හිටියේ ඊට කලින්. ඒ නිසා ගෝලයා දන්නවා මොකක්ද කියලා. ඉතින් අර ඒ වගේ මේක බලන්නකෝ. ඒ කාලේ එතකොට ඒ ලොකු හාමුදුරුවෝ ළඟ තිබ්බ නිහතමානිකම් ස්වාමීන් වහන්සේලාගේ අන්නේ නිහතමානිකමක් අපේ ළඟ තියෙනවා. අපේ ලොකු හැමදෙල්ලා ගාව නැතුණාට කමන්නේ නැහැ. අපේ ලොකු හැමදෙට තියෙනවා. මම කියන්නේ අනිත් කට්ටිය. ඕ කට්ටිය තුල එහෙම නියතමානිකමක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මේ මගින් අහන්න එනවා එක එක ඒවා. ඉතින් එක එක කට්ටිය මාර්ගඵල ලැබුම් කට්ටියක් එනවා. හරිද? ඉතින් මේ එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මං නම් මාර්ගඵල ලැබලමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මන් තේරු කළ දෙනවා මේමයි මාර්ගය, මේමයි මේ වගේ මානසිකත්වයක් වෙන්න ඕන. ඇයි මේකයි මාර්ගය? ඉතින් යා කියන මට ආලෝකයක් ලොකෝට ඇවිල්ලා ආවා. ඉතින් යා හිතන්නේ එහෙම. ඉතින් මං කෝ නෑ එහෙම නෙමෙයි, මේ මානසික වෙනසක් වෙන්න ඕන. මේ අත්දැකීම තියෙනවා. ඒව නෑලු, මේ ආලෝකයක් ආවලු. ඉතින් මං කිව්වට පිළිගන්නෙම නෑ. මං කියනක පිළිගන්නෙම නෑ. ආහා කියලා ගියා. මෙයා ගිහිල්ලා ආරණ්‍යයකට. ආරණ්‍යයකට ගියාම මේක ස්වාමින් වහන්සේ කෙනෙක්ට කිව්වහම ගොළු මහත්තයා අනාගාමී වෙලා ඉන්නේ. අනාගාමී වෙලා ඉන්නේ. එතන මට ඇවිල්ලා කිව්වා මගේ ප්‍රශ්න ඔක්කොම විසඳුනා ස්වාමින් වහන්සේ. ඈ මං ඇහුවා මොකද කියලා? මං අර ආරණ්‍යයකට ගියා. ඒ ස්වාමින් වහන්සේ කිව්වනේ මං අනාගාමී කියලා. මට තේරුණා අනාගත්තා තමයි. ඉතින් දැන් එයා ඒකෙන් සතුටු වෙලා ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ මේ එහෙම වෙලා බෑ. තමන් කොච්චර කරත් තමන් මුලට ඇවිල්ලා හරි කරන්න නිහතමානිකම හදා ගන්න ඕනේ. නේද? අපි හරි පොඩි කට්ටියනේ. අපිව දැක්කහම එහෙම එන පොඩි කෙනෙක් වගේ තේරෙන. ඉතින් මම ඉතින් අර නිකන් මේ රහතන් සේවකනේ. මම රහත් වෙලා නැහැ අතර. මම නිකන් එහෙම ඉන්නේ නැහැ. මට තියෙන මගේ තියෙන ගතියක් තමයි මම නිකන් ඔහෙ ඉන්නවා, hina වෙනවා, කෑ ගහනවා. ඈ එහෙම තමයි මගේ චරිතය. ඉතින් ඒක කොච්චර කිව්වත් අපි කොච්චර ත්‍රිපිටක මේ ඉගෙනගෙන මේ මාධ්‍යකින් ලැබලා කිව්වත් පිළිගන්නේ එයාලා චරිතයෙන් තමයි මයින්. මොකද සින්දුකුත් තියෙනවනේ. මොකද නෑ නෑ මිල
මොකද පිට කවරි බලලා ඒ වගේ ළමයි. ඉතින් සමහර මිනිස්සු මේ කොහොම හරි කියාගන්න මේ කියාගන්න තමයි යන්නේ මේ සහතිකේ ගන්න අනාගාමී කියලා. සහතිකේ දුන්නේ නැති වුණාම තරහ වෙලා වෙන තැන් වල ගිහිල්ලා අනාගෙන එනවා. ඉතින් එහෙම නෙමෙයි අපි මේ මාර්ගයේ යනකොට බොහෝම අපි නිහතමානී වෙන්නේ. එතකොට ඔන්න ඔය කාරණාව තමයි මේ ඒකායන මාර්ගය. එතකොට මේ ඒකායන මාර්ගය කියලා කියන්නේ පින්වතුනි ආර්ය ශ්‍රාංග මාර්ගය කියන එක. මොකද්ද? ආර්ය ශ්‍රාංග මාර්ගය. මොකද නිවනට යන්න තියෙන එකම මාර්ගය මොකද්ද? ආර්ය ශ්‍රාංග මාර්ගය. මොකද ආර්ය ශ්‍රාංග මාර්ගය කියන්නේ කෙලෙස් දුරු කරන මාර්ගය. නේ කෙලස් දුරු කරන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකක්ද? සීල සමාධි ප්‍රඥා. නේද? සීලෙන් කරන්නේ කෙලස් දුරු කරන එකට උපකාර කරනවා. සමාධියෙන් කරන්නේ කෙලස් දුරු කරන්නේ. ප්‍රඥාවෙන් කරන්නේ කෙලස් දුරු කරන්නේ. එතකොට මේ ඒකායන මාර්ගය කියන්නේ මොකක්ද? ආර්ය අෂ්ටාංග. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි එකම මාර්ගය මොකටද? සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස පවතින එකම මාර්ගය තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලින්ම වැඩෙන්නේ ලෞකික මාර්ගය. මේ සතිපට්ඨානෙ වැඩෙනකොට ඊට පස්සේ තමයි ලෝකෝත්තර මාර්ගය. ඒ කියන්නේ මේක පූර්ව භාග ප්‍රතිපදාව. දැන් සමහරු මේක මේ සතිපට්ඨානෙ වැඩුණ ගාම්ම රහත් වුණා කියලා කියනවා. මාර්ගඵල ලැබුවා කියන දැන් මට සිහිය හොඳයි ඇලෙන්න ගැටෙන්නේ නැහැ හැමතුරුනි. මේ මේක දන්නේ නැතිකම මේ අර්ථයන් දන්නේ නැති වුණාම වෙන දෙයක්. දැන් අපි දන්නවා එහෙම වැඩුණ පළියට මේක වෙන්නේ නැහැ. ඒ අපි ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටුණා පමණයි. තේරුණාද? එතකොට ඔන්න ඔය ටික තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එතකොට හොඳට මතක තියාගන්න අපට යන්න මේ විසුද්ධිය පිණිස පවතින එකම මාර්ගය තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද? තවදුරටත් පැහැදිලිව කියනවා නම් සීල සමාධි ප්‍රඥා. මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? කෙලෙස් දුරු කිරීම. කෙලෙස් දුරු වුණා කියන්නේ මොකද්ද? සත්තාන විසුද්ධිය. ඉතින් මම කියලා තියෙනවා මේ කෙලෙස් පිටලා තියෙන ආකාර තුනක් තියෙනවා. මොකද්ද? අනුශය, පරිවුට්ටාන, වීතික්‍රමණ. වීතික්‍රමණ කියන්නේ මේ කයෙන් වචනෙන් කෙලෙස් පිට වෙනවා. පරිඋත්ทาน කියන්නේ මේ කයෙන් වචනින් පේන්නේ නැහැ. හැබැයි හිතෙන් රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි හිතේ ඉන්නේ. සමහරුන්ගේ එහෙම සිතුවිලි එන්නේ නැහැ. හැබැයි ඇතුලේ බීජ විදියට, අනුෂේ විදියට ඒ කෙලෙස් ඔක්කොම තියෙනවා. එතකොට මේ කෙලෙස් පිටින මට්ටම ඔන්න ඔය විදියට තුන් ආකාරයක්. හැංගිච්ච කෙලෙස් තියෙනවා, හිතෙන් විතරක් එළියට ආපු කෙලෙස් තියෙනවා, කයෙන් වචනින් පිට වෙනම කෙලෙස් තියෙනවා. ওই තුන් ආකාරයේ කෙලෙස්ම නැති කරන්න ඕන. ඒක කියන්නේ මුලයි මැදයි යගයි තුනම නැති කරන නිසා ධර්මයේ ස්වකතයි කියන. එතකොට මේ මුල කෙලෙස් නැති කරන්න මොකද්ද දුන්නේ? එකපාරම අර ඇතුලේ තියෙන කෙලෙස් නැති කරන්න බෑ. ඉස්සෙල්ලාම පිළිවෙලට යන්න ඕනේ අර ගහක් කපනවා වගේ. සීලී. සීලී මොකද කරන්නේ? කය වචනයෙන් වන කෙලෙස් පිටවීම සංවර කරගන්න. එතකොට ලේසි අරියට අතුටික කැපුවා වගේ ගහක්. ඊට පස්සේ සමාධියෙන් ධානය උපදවා ගත්තා මොකද වෙන්නේ? අය නීවරණ ධර්ම ඉස්මතු වෙන එක යටපත් කරගන්න. අන්න හරිය නිකන් කඳ කැපුවා වගේ ගහන. හැබැයි මුල් තාම තියෙනවා. ප්‍රඥාවෙන් තමයි අර මනසේ ඇතුළෙම තියෙන කෙලෙස් ටික දුරු කළ ගන්න පටන් ගන්න. ඒතකොට බලන්න කොච්චර පිළිවෙලට මේ ධර්මයේ ගොඩනැගිලා එනවද නේ? නේද? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වා, සීල සමාධි ප්‍රඥා කිව්වා, ඒකායන මාර්ගය. එතකොට ඒකායන මාර්ගය කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ සතිපට්ඨාන භාවනාව වැඩිම තුල අපි වැඩෙන්න ඕන මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. නැත්තම් සීල සමාධි ප්‍රඥා. අපි දානයක් දුන්නත් ඒක නිවන් පිණිස වෙන්නේ මොකක් වුණොත්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය එකෙන් වැඩුණොත්. සීල සමාධි ප්‍රඥා වැඩුණොත්. භාවනාවක් කරනකොට සීල් සමාදන් වෙනකොට ඒකායන මාර්ගය වෙන්නේ ඒ කරන දේ මොකද වෙන්න ඕන? අපේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි. ඒක තේරුණා නේද ওই මුල් ටික?
එතකොට ඔන්න ඒකායන මාර්ගයයි සත්තාන විසුද්ධියයි කියන්නේ මොකක්ද කියන කාරණේ තමයි අපි අද දවසේදී සාකච්ඡා කරේ. අපි ඊළඟ දවසේදී ඉතුරු කොටස් ටික සාකච්ඡා කරගෙන යමු.